ආණ්ඩුවක් අසමත් නම් ඊළඟට ආණ්ඩුව හදන්න ඉන්න කණ්ඩායම තමයි විපක්ෂය. නමුත් මෙතනදී ආණ්ඩුවත් මේ වැඩේ කරගන්න බැරුව අසමත් වුණා. විපක්ෂය ඉන්න කණ්ඩායම් සියල්ලගෙම කවුරුත් මේ වගේම බාරගන්න ඉදිරිපත් උනේ නැහැ. හැම කෙනාම කොන්දේසි දැම්මයි විතරයි. එක්සත් ජාතිපක්ෂයට එක මන්ත්‍රී ධූරය තියෙන්නේ. එක මන්ත්‍රී ධූරය මේ වගේම බාරගත්තා. එහෙනම් ඉතාමත් පැහැදිලි පේන කාරණා තමයි මේ වගේම බාරගන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ නායකත්වයක් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි කියන එක. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 64 වතාවක් කියපුවමත් බාරගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරලා බාරගන්න කියපුවමත් බාරගත්තේ නැහැ. ඒකෙන් ඉතාම පැහැදිලි පේන්නේ විපක්ෂයට ඡන්ද දුන්න ජනතාවත් මුලා වුණා පමණයි කිසිම දවස විපක්ෂ නායකතුමා මෙයනි වගේම බාරගන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව සපතුනා.